අයිබෝවන් නීල පබළු කතාවේ මේ සතියේ පෙන්වන්න තියෙන කොටසක විශේෂ සිදුවීමක් සිදු වෙන්නයි යන්නේ. කුරුළු මැඩම්, අනේ ඒ අභිමන් සර්ලා මැඩම්ගේ අම්මා පිස්සුවෙන් වගේ ඉන්නේ. අනේ අපි අංකුරුළු මැඩම්, මෙන්න කුරුළු මැඩම්. නීල පබළු කතාව බලන මගේ යාළුවෝ ඇඟිලි ගැනගෙන බලාගෙන හිටියේ කවුරු හරි කුරුළුව දැකලා කුරුළුව ආපහු ගෙදර එක්කගෙන යනවට නේද? ඔන්න මේ සතියේ කොටසෙදි ඒක වෙන්නයි යන්නේ. කුරුළු හැමදාම ලොකු සර්ටයි ඉස්කෝලේ නෝනටයි කියනවනේ පන්සලට එක්කගෙන යන්න කියලා. ඉතින් ඒ නිසාම ලොකු සර් කුරුළුව ගැටඹේ පන්සලට එක්කගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කට්ටියම පන්සලට යන්නේ හර්ෂේ එක්ක හර්ෂගේ වාහනේ. පන්සලට ඇතුළු වෙනකොටම කෙනෙක් කුරුළුව දැකලා දුවගෙන එනවා. ඒ වෙන කවුරුත් නෙමේ Dreams 2 කම්පැනි සිකියුරිටි. පුදුම වෙලා කෑ ගහන මේ සිකියුරිටි කියනවා කුරුළු මැඩම්, අනේ හෙ අභිමන් සර්ලා කුරුළු මැඩම්ගේ අම්මා පිස්සුවෙන් වගේ ඉන්නේ. අනේ අපි යන් කුරුළු මැඩම්, එන්න කුරුළු මැඩම් කීකී කුරුළුට අඬ ගහනවා. මෙන්න මේ වෙලාවේ හර්ෂ මේ මැද්දට ඇවිල්ලා තමුසෙ දැන් මෙතනින් යනවා. මේ ඉන්නේ තමුසෙලගේ කුරුළු මැඩම් නෙමේ, මේ ඉන්නේ විහාර කියලා බැනලා එතනින් එලව ගන්නවා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද? රැඳිලා ඉන්න සිතුවිලි සේයා එක්ක නීල පබළු කතාවේ වෙන දේවල් ඉක්මනින්ම දැනගන්න. ඒ වගේම නිර්වාන් ලොකු සර් හර්ෂ එක්ක මේ ගමන ගියේ එක ගැන ගොඩාක් තරහින් තමයි දැන් ඉන්නේ. Dreams 2 company security එහෙම ලේසියෙන් මේක අතාරින එකක් නැහැ. මොකද මේ හැමෝම කුරුළු මැඩම්ට ගොඩක් ආදරෙයිනේ. ඉතින් ඒ නිසා මේ security හැංගිලා ඉඳලා හර්ෂගේ වාහනේ පස්සෙන් ගිහින් කුරුළු ඉන්න තැන හොයාගන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු නීල පබළු කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්.